गए लोग जो वहीं देंगे ඒක වගේ තියලා ගන්න පුළුවන් ඇති නිකන් ඇති නිකන් එහෙම ගත්තා වා ඩක්කේ වැඩ පුරුදු ඒ වැඩ පුරුදු අය වලවා මොකද කර අරගෙන යන්න එන සුබ උදෑසන තවසර අද අපි ඇවිල්ලා ඉන්නේ එලගිරි ගමන තේරණ සිංහලෙන් කියේ ඇස්සේ ඉන්න ඕගොල්ලෝ උදේ නැගිට්ටම බෙට්ටි එක හම්බ වෙනවා ඇති අද බෙට්ටි නෑ බත් නැදලත් නෑනේ නෑ ඒක ප්‍රශ්න නෙවෙයි අද හේතුව අපි ඉන්නේ කැලේක අද ආවේ ඡායරූප ශිල්පය ගැන ඉගෙන ගන්න ඕගොල්ලෝ නැති ආත් ඉන්නෝ विशेष दवस हेतु मेन की लंकावे जनप्रिय वनजीवी चारंपत् महत्या सोसाइटी मेने कुमार सेना नायक मेघल फेसबुक पेज गील बल मेघल को वनकर्ला वाइल्ड लाइफ इलांट बर्ड फोटोग्राफी को हेलिंग करना मेघल का लेंस मेती इक्विपमेंट इगन वे भाई पावित कर ट्राई फोटो मेक विनयक अभी मेक मेहमे अतर फलि वाला आदर सादर पीलिगना मे वे गमन वाले सूदा आपने अभी गमन सूदा विनवाकी तब इक सूदा कृतम इतना लघु गमन के अन्न बोला एक इसलाम पीलिगना एक विशेष की अन्न अत्र मे अभी हतर दिनाम मे पश दिनाम सूर्य वगैया की विशेष अत्र मे महात्म अट अट पेन गुडा देवल पेना मे के जी कीर्तिरत्न की हरि अपूर्व चरित मैं हुदाकार यह निशा वाल हर वासना अद अवील मिथुम वाले पेन अभी मेम पेन अथमेटिकलाइना होगा एक मेन अपे जातिर हितमितर अवंको मे सर तीना वियटना वियटना वाल कम तीना वियटना अन्न पुलवां क्वेश्चन ब्रिज आचर लंका नायक थिंक जाति अंतर मम यम देना मिथुमा निशा हर एक ओनकना इधं बंधुरा महात्म अतम वाला हरी वासन अभी तक इकत अदी चारावट इकत गुड़ा देवल मम तामगन गारे हरें विशेष इट बस मेन अपे समकालीन हम मित्रे मग इक पंथी हिति अपे कुमार मातृपुर हमी वाली बार चरित Right. Okay. Thank you. Bye.
අන්න මෙතනින් විතරයි ගන්න පුළුවන් වෙන්නේ මේක. මාත් සමග සිටිනවා සම්පත් තීරස් මහතා. සම්පත්, ඔබ මේ ඡායාරූපචාරිකාව සංවිධානය කිරීමේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ. අපි ඡායාරූපචාරිකාවක් අපේ සැලසුම් කරන්නේ ගොඩක් අයට අමාරු දෙයක් පැත්තක් එකතු කරගෙන හොඳ තැනකට ගිහින් හොඳ ඡායාරූප ටිකක් ගන්න. ඉතින් මගේ බලාපොරොත්තුව අපේ ඉගෙන ගන්න දරුවෝ ඉත හොඳ ඡායාරූප නිර්මාණ ටිකක් එකතු කරලා ජාත්‍යන්තරයට සමාජයට ගෙනියන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ දරුවන්ට ඡායාරූප ශිල්පී උගන්වන ගමන් මේ වගේ තැනක ඡායාරූප ගන්න, මේ වගේ තැනක් රැකගෙන කොහොමද අපි මේ ඡායාරූප කරගන්නේ කියන එක තමයි මගේ බලාපොරොත්තු. ඉතින් මම හිතනවා අද ආපු අයත් එක්ක සහ අපිත් එක්ක එකතුණු ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් ඉතාම වටිනා, මට හිතාගන්න බෑ. ඒක තමයි උපරිම වටින්නේ. ඉතින් ඒ වටිනාකම තමයි මම හිතන ලෝකයට සහ අපේ දරුවන්ට ගෙනියන්න පුළුවන් හොඳම විදිය කියලා මට හිතෙනවා. සුනිල්, ඔබ කොච්චර වතාවක් විතර ඇවිල්ලා තියෙනවද මෙහාට විදේශ සංචාරකින් සමග? විදේශ සංචාරකින් සමග මං හිතන්නේ 55කට වැඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබට මං හිතන ලොකු අත්දැකීමක් ඇති කියලා මං හිතනවා. ඇත්තටම ඉස්සරත් එක්ක මම අවුරුදු 30 ගණක් දැන් මේ සංචාර ව්‍යාපාරේ නිරත වෙලා ඉන්නවා. අපි ඒ කාලෙත් එක්ක කල්පනා කර බලනකොට මේකේ වටිනා ගස්කොළන්, ඒ වගේ වටිනා දිය ඇලි එහෙම විනාශ වෙමින් පවතිනවා. ඒ ගැන බොහොම කනගාටුයි. මේ අලුත් පරපුරට මම හිතන්නේ ඡායාරූප වලින් මේක ගැන හරි දැනුමක් දීලා මේක රැකගන්න අපි යම්කිසි සේවයක් කරොත් මම හිතන්නේ මතු පරපුරට යම්කිසි දෙයක් ඉතුරු වේවි. සුබරත් මහතා, ඔබ කියන්නකෝ සංක්ෂිප්ත විස්තරයක් කියන්නකෝ සිංහරාජ වනාන්තරය ගැන. සිංහරාජ වනාන්තරය කියන්නේ අපට ලෝකෙන් තියෙනම ලංකාවෙන් ඇති හොඳම ඇසියෝනාන්තරයක් විදිහට සිංහරාජය හඳුන්වන්න පුළුවන්. නිරන්තරයෙන් වැස්ස ලැබෙන මාස තියෙනවා. මේ මාසේ නම් දැන් අපේ වැස්ස අඩුයි. වැස්සී තියෙන කාලට අපිට සර්ප විශේෂ දැක ගන්න පුළුවන්. හොඳ දියාලි ටිකක් මේ පරිසරේ දැක ගන්න පුළුවන්. ඉස්සාපැතිරුව හොඳ වැඩගත් සෝතැන්නක් විය යුතුයි මේ වනාන්තරය. මම හිතන්නේ පාසල් මට්ටමින් මේ වගේ චාරිකාවර දෙනවා නම් ගොඩක් අධ්‍යාපන චාරවල වැදගත් කියලා හිතෙන්නේ නැද්ද? හිතෙන. හුඟක් වෙලාවට අපි සමග පාසල් සිසුන් යනකොට ඔවුන් නොදන්දි අපි දැන හඳුනාගෙන විවිධ දේවල් කතා කරනවා.